මිස්සනියේ විදුහල් පතිනියගේ කාමරයෙන් එළියට පැමිණෙන විට ළමෝ වැඩදිෙනෙක් පන්ති කාම්බරවලින් පිතතට පැමිණ ක්‍රීඩා පිටියට ගොස්සය. ඇ මුලින්ම කළේ ඉහල පන්තිවල ගුරුතුමියන් මොනගැසි ඔවුන්ගෙන් වීජ ගනිතය ජාමිතිය ප්‍රංශභාෂාව ඉංග්‍රීසි සාහිත්‍යාදයේ විශ්යන් සඳහා ඇති පොත්තිල්ලා ගැනීමය. න් පසුවෑ මැටිල්ඩා සොයාගෙන පන්තිකාම්බරයට කැඳවා ගත්තාය. ඔයා මගේ පන්තියේ ඉන්නේ කේ කිසිම තේරුමක් නෑ ඈ කීවාය. මමානෙක් ළමයිට දෙකේ චක්කරයි කැට් කියලා ලියන්න මෞස් කියල ලියන්න උගන්නනකාං ඔයාට වෙන්නේ උඩ බලාගෙන ඉන්න. ඒනිසා මම හැම පාඩමක් පටන්ගන්න කොටම ඔයාට මේ පොතක් දෙනවා. මගේ පාඩමි ඉවරූනාම? ඔයාට පුළුවනි මොනවා හරි දන්නති දෙයක් තියෙනවනම් මාළඟට ඇවෙල්ල හගන්න හොඳද මන් දන්න විදිහට උදව් කරන්නම් ඒම කරන්නේ එක හොඳයි නේද. බොහොම ස්තුූතියි මිසනි මැටිල්ඩ කිව්වා ඒක හුඟක් හොඳයි මට හොඳටම විශ්වාසය මිස්සනිී කිව්වා ඔයාාව ඉහළ පන්තියකට දන්න පුළුවන්වෙයි පස්සේ ඒත් මේවෙලාවේ ප්‍රින්සිිපල් කැමති ඔයා මගේ පන්තියමි ඉන්නවාට. ඒක හොඳයි මිස්සනි, මැටල්ඩ සතුටෙන් කිව්වා මිට. බොහොම ස්තුතියි මට මේ පොත්හොයලා දුන්නට කොයිතරම් හොඳ ළමේක්තු කියලා මිස්සනී කල්පනා කළ මම ගණගන්නෑ එයාගේ තාත්තා එයාගෙනත් කියල තියෙන දේවල් මටනං ඒළමයා හරිම ආදරේ හිතන නිශ්ශබ්ද කරුණාවන්ත ළමෙක් වගේ තේරෙන්නේ එයාගේ අසාමාන්‍ය දක්ෂකම ගැන පොඩ්ඩක්වත් තොළෝ උදුම්මගෙන නෑ. මට පේන්නේ එයාට ඒ ගැන දැනීමක්වත් නෑ. ඊළඟට පන්තිය පටන්ගත්තාම මැටිල්ඩා එයාගේ දෙෙස්සෙකට ගිහින් මිස් හනේදුන්න ජාමිතිය පොත පාඩම් කරන්න පටම් ගත්තා. ගුරතුමී ඇයදියා හොරෙන් හොරෙන්වාගේ බලමින් ඉන්නකොට දැක්කා මැටිල්ඩා ඉක්මැනින්ම පොතට හුඟක් හිතඇදිලා ගිහින්. උත්සලා බලන්නවත් නැතුව කියවාගෙන යන හැටි. ඇත්තෙම්ම මැටිල්ඩා මුළු පාඩම ඉවරවන තුරුම ඔළු උසලා බැලුවවත් නැහැ. නිස්සනි මේ අත්තරේ තවත් තීරණයක් ගත්තා. එයා තීරණය කළා හැක්කි ඉක්මනින්ම කාටත් තොරා මැටීල්ඩගේ අම්මයි තාත්තයි මුුණගැහිලා කතා කරන්න ඕන කියලා. එයා කොහොමවත් හිතුව නැහැ මේ කාරණාව ඔය විදිහට අමතක වෙලා යන්න ඉඩාරින්න මේක එහෙම අමතක කරන්න පුළුවන් දෙයක් නෙවෙේ මහා විහිළුවක් එයාට කොහොමවත් හිතාගන්න බැහැ මේළමයාගේ පුදුම දස්කම් එයාගේ දෙමවුපියෝ දන්නේ නැහැ කියලා මොනවුනත් වර්ම්වුට් මහත්තයා බොහොම දක්ෂ රතවාහන වෙළෙන් දෙෙක්නී එය සාමාන්‍ය කෙනෙකුට වඩ ොල ඇති කෙනෙක් වෙන්න ඕන අනෙක අම්මලා තාත්තලා කොයිවෙලාවෙවත් තමන්ගේ ළමයිගේ දස්කම් අවතක්සේරු කරන්නේ නෑනේ ඒකේ අනිෙක් පැත්තනේ සිත්ත වෙන්නේ මගක්වෙලාවට ගුරුවර ගුරවරියන්ට හරිමාමාරුයි ආඩම්බර අම්මලා තාත්තලාට වටහා දෙන්න ඒ අයගේ ළමයා මැටි ගොඩක් කියලා ඇටේල්දගේ අම්මට තාත්තට ඒගොල්ලොන්ගේ ළමයාට අසාමාන්‍ය දස්කම් තියෙනවා කියන එක ගැන කරුණු පහදලා දෙන්න කිසිම අමාරුවක් වෙන්නේ නෑ කියලා නිස්සනීට පරිම ආත්ම විශ්වාසයක් ඇතිවුුණා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ ඒ දෙන්නගේ උනන්දුව ඕනවට වඩා වැඩියුුණොත් ඒක පාලනය කරගන්නේ කොහොමද කියන එකයි දැන් මිස් සනේගේ බලාපුොරොත්තු තවත් වැඩිවෙලා එයා කල්පනා කලා මැටිල්ඩාට පාසල් වෙලාවෙන් පසේ වැඩිපුර උගන්නන්න මැටිල්ඩගේ අම්මා තාත්තාගෙන් කලින් අවසරගන්න ඕනද නැත්ත කියලා. ගුරුවරයක් හැටියට මේ වගේ අසාමාන්‍ය දක්ෂකම්මැති ළමයකුට උගන්නන්න ලැබනකත් වාසනාවක්නේ ඇ එකපාරටම තීරණය කළා අදම අද සවසම ගිහිල්ලා මැටිල්ඩගේ අම්ම තාත්තා හම්බ වෙනවා කියලා. ඒ වගේම හිතුවා සෑහෙන්න, පහුවෙලා රෑ නමට දහයට වගේ වෙලාවක ගියාම හොඳයි. මොකද මැටිල්ඩට ඒ වෙලාවට නිින්ंदගිහින් තියෙන සහතිකෙන්ම ඇකලේ ඒකම තමයි. පාසලේ වාර්තාපොතින් ගෙදර ලිපිනේ හොයාගෙන තිබුණු මිස්හනි නවේ පහුවෙන කොටම වගේ வேම්වුඩ් පවුලේ ගෙදරට යන්න පයිම පිටත්තුනා. ප්‍රසන්න පෙනුමක් තියෙන වීදයක ඇයටේ ගෙදර හම්බ වනා. ඒ වීදයේ පුංචි ගෙවල් ංஞ்சි ගෙවතුவලින් වட்ட කරලා அல்லපු ගෙவල්வලින් வெ่งකරலை තිබුණே வேம்வுற்கே ගෙතர அலுත් கடலුවலின் බැඳපු කොහොමටවත් லாභ அඩු மிலගයක් වෙන්න බැரிய එකක් බව ඇයට පெෙනනා ගෙදර ගේட்ුවේ ලියලා තිබුණே கோෝசி நோக் කියලා ඒක தேේறுම සැප පහසු මුල්ල කියනකනே නோசிකුක් කියල තිබුණනම් ඒ කියන්නේ විපරම්කාර කෝ කියයා නැත්නම් අනුන්ගේදේ සොයන අරක්්‍යැමිය වඩා හොඳයි කියලා මිස්සානීට හිතුුණ එයා වචනෙක් එක සෙල්ලම් කරන්න අසයි ඇ පුංචි අඩිපාරදිගේ ඇවිතගෙන ගිහින් ගෙදර සීනුව නාධකරල බලාඉන්න අතරේ ඇහුනාා ටෙලිවිෂන්නි එකක් මහසත්තෙන්ගේ ඇතුළෙන් දොරැරයේ මීයෙක්වාගේ මූනක් තියෙන මී එෙක්ගේ රැවුල් ගස්වාගේ රැවුලක් තියෙන කහපාටයි රෝසපාටයි ලොකු ඉරිතියෙන ස්පෝට් ජැකට්ටිකක් ඇඳගත්ත පුංචි මිනිහෙ. ඔවු! එයා මිස්හනි කණ්ඩ වගේ බලල කිව්වා ඔහේ ආවේ මොනුවට හරි ටිකට් විිගුණන්න නම් මට එකක්වත් එපා නෑනෑ! මිස්හනි ඉක්මනින් කිව්වා කරනා කරලා මට සමාවෙන්න මෙහෙම කියන්නේ නැතු ආවට මම මැටිල්ඩගේ පන්තිබාර ගුරතුමි මට ඉතාම වැදගත්දයක් කතා කරන්න තියෙනවා ඔබත් ඔබේ නෝන මහත්මියත් එක්ක ඕ එකදවසෙන්ම ලෙඩක්තාගෙන දෙයා வேම්වු් මහත්තේ ඇහුවේ දොර අවහිර කරගෙන ඉතිං දැන් එයා ඔහේගේ වගකීමක් එයත්තෙකේ ඒ බලාගන්න එකයි ඇත්තේ එයාගෙන් කිසිම කරදරයක් නැහැ මිස්සනේ කිව්වා මමාවේ එයා ගැන හොඳ ආරංචයක් කියන්න ඇත්තෙන්ම හුඟක් පුදුම හිතෙන ආරංචියක්. வேවුඩ් මහත්තයා මං ඇතුළටාවත් විනාඩි කීපයකට මැටිලඩා ගැන කතා කරන්න මංහිතන්නේ හොඳයි කියලා. හිතෙන්නේ නැත්ත මහත්තයා. අපි මේ අපේ ආසම ටෙලිනාට්‍ය බලබලා ඉන්නේ. வேම්වුද් මහත්තය කිව්වා. මේක ඇත්තටම මහ කරදරයක්. ඇයි බැරිද වෙනින්වෙලාවකන්න? මිස්සනීගේ හිවසීම නැතිවයන්න පටගත්තා මේ வேමුත් මහත්තයා ඇ තදින් කිව්වා. ඔහේ හිතනවා නම් ඔය වැදගන්මකට නැති කිහෙම්මල් ටෙலினா්‍ය තමගේ දුවගේ අනාගතේට වඩා වටිනවා කියලා ඔහේ තාත්තෙක් වෙන්න වටන්නේன තේருநாද. ඔය மலைලව් வහලදාලා மං කියන එක තිකක් අහනවද නැත්ත ඒකෙන් வேමුත් මහත්්‍යයා හෙල්ලිලා ගියා එයාට කොහෙත්ම පුරුදු නැහැ. වරුවත්තයාට ඒ වගේ කතා කරනවා හලා එයා බොහොම ඕනෑකමින් බැලුවා මේ දොරළඟ හිටගෙන සැරෙන් බලාගෙනඉන්න කෙට්ටු ගෑනුලමයා දිහා. ඕ! ඒ නම් ඔොන්න ෝොහේ! එයා ගත්කටටම කිව්වා. එන්න ඇතුළට ඇවිත්තෝක කියලා ඉවරයක් කරල දාන්න. මිස් හනී වේගෙන් ඇතුළට ඇවි දෙගෙන ගියා. පංවොත් නෝන නම් මේකට ඔහේට ස්තුූති කරන්නේ නැහැ කියලා, ඒ මනුසයා මිස් හනීව ගෙදර සාලේයට එක්කරගෙන යනගමන් කිව්වා සාලයේ විශාල පුටුවක පලැටිනම් රෝසිපාට කොන්ඩයක් තියෙන විශාල ගැහැනයක් තෙලිවිශණය ගෙලින්ඩවාගේ එබීගෙන බලාගෙන ඉඳගෙන හිටියා කෞදඒ ඔලු උස්සලා නොබලාම ගැහැනිය ඇහුවා මේ ඉස්කෝලි ගුරුවරයක් වවුත්් මහත්තය කිව්වා එයා කියන්නේ එයාට මැටිල්ඩගෙන කතා කරන්න ඕනලු එයා ටෙලිවිශ්ණය ළඟට ගිහින් ඒක සද්ධ ටිකක් අඩු කළත් නිවාදම්ම නැහැ. ඒක කරන්නේ පාහැරේ වර්ම්වුඩ් මහත්මිය කෑගෑවා. විලාට් ඇන්ජලිකාව බඳින්න ඕන කියලා කියන්න හැදුව විතරයි. ඔයාට ඒක බලන්න පුළුවන්නේ අපි කතා කරන අත්තරම වර්ම්වුඩ් මහත්්‍යය කිව්වා. මේ මැටිල්ඩගේ ගුරුවරියලු එයාට තියෙනවලූ මොකක්ද ආරංචිය ක අපිට කියන්න. මගේ නම ජනිෆ හනේ. මිස්හනේ. මං හඳුන්වලා දුන්න. හෞඩුයුඩු මිස්ර්ම්වුඩ් වර්වුඩ් මහත්නිය ඇස් දල්වලා ඇදිහා බැලුවා ඉතින් මොකද්ද ප්‍රශ්නේ. කිසිම කෙනෙක් මිස් හනීට වාඩිවෙන්න ආරාධනා කළේ නැත්ති නිසා එයාම කුටුවක් තෝරලා ඉඳගත්තා අද ඔයාල්ලගේ දුවගේ ඉස්කෝලේ පලවෙනි දවස ඇ කිව්වා ඔවු! අපිේක දන්නවා. ම්වුද් මහත්මිය කිව්වේ ටෙලිවිෂන් වැඩසටහන වරදිනවට තරහිෙන් ඕක අපට කියල යන්නද මේ තකානී ආවේ මිස් හනි අනෙක් ගැහැනියගේ තෙත දුගුරුපාට ඇස් දෙක දිහා තදින් බලාගෙන හිටිය කිසි කතාවක් නොකර නිශ්ශප්තතාව වර්ම්වුත්් මහත්මියයට දරාගන්න බැරිවන තුරු කතා නොකර හිටියා මංාව කාරණය කියනවට කැමතිද ඇහුවා ඉතිං ඉවරයක් කරනවා ත් මහත්මිය කිව්වා. මං හිතනවා ඔයගොල්ලො දන්නවා කියලා පුංචිලමේක් ඉස්කෝලෙටා දවසෙම ලියන්ඩ කියන්ද ගණන් එක්ක හරඹ කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු නොවන බව. අවුරුදු පහක ළමයිට එහෙම කරන්න බෑ. ඒත් මැටිල්ඩට ඒ ඔක්කොම කරන්න පුළුවන්. මං එයා ගැන කියනදේ විශ්වාස කරනවා නම්. මන්නන්නෑ වුත්් මහත්මය තවමත් ටෙලිනාටටය අත්හැරෙනවට තර්හෙන් කිව්වා. එහෙමනං එයා බොරුත් කියනවද. මිස්සනි ඇහුවා. එයා මට කිව්වේ කිසි කෙනෙක් එයාට ලියන්න කියන්න ගනංහදන්නේ ගැන්ුවේ නෑ කියලා. ඔය දෙන්නගින් කවුරුව තිගැන්ුවේ නැත්ත. ඉගැන්නුවේ මොකක්ද. වම්වුත් මහත්තය ඇහුවා කියවන්න පොත් කියවන්න මිස්සනී කිව්වා. සමහරවිට ඔබ කියා දෙන්න ඇති එයාට පොත් කියවන්න. සමහරවිට එයා බොරු කියනවා වෙන්න ඇති. සමහරවිට මේ ගේපුරාම පොත්්‍රාක්ක පිරිල ඇති. මටනම් තේරෙන්න්නේෙනෑ. සමහරවිට ඔය දෙන්නම අසාම්‍ය විදිහයට පොත් කියවන අය වෙන්න ඇති. සත්තකිින්ම අපි කියවනවා තමයි. හිතන්න එපා අපි නිකම් මෝඩෝ කියලා. ඔටෝකා මෝට සඟරා දෙකම අකුරක් නෑරම හැම සතියම කියවනවා මම. වම්වුඩ් මහත්තය කිව්වා. මේ ළමයා පුදුම හිතන මහා පොත්ගොඩක් කියවලා තියෙනවා. මිස්සානේ කිව්වා. මම හොයන්න හැදුවේ මේළමයා හැදිල තියෙන්නේ උසස් සාහිත්‍ය අගේ කරන පවුලකද කියලා. අපිට පොත් කියවිල්ල අල්ලනෙ නෑ. වර්ම්වුඩ් මහත්තය කිව්වා. පස්ස රත්වෙනකං ඉඳගෙන කතාපොත් කියව්වට ජීවත්වන්න සල්ලි හම්බවෙන්න නෑ. මේගෙදර තියාගන්න න්න බොන්න පුළුවන්ද ඒකින්. මට දැන් තේරෙනවා. මිස්සනී කිව්වා. හොඳයි මංආාවේ කියන්න මැටිල්ඩට පුදුම විදියේ දක්ෂ මොලයක් තියෙන බව. ඒත් මං හිතනවා ඒ ගැන ඔයගොල්ලු දැනටමත් දන්නවා ඇති කියලා. සහතිකෙෙන්ම මන් දැනම් හිටියා මැටිල්ඩට කියවන්න පුළුවන් බව. අම්ම උත්තර දුන්නා. ඒගේ වැඩේ. කාමරේට් වෙලා වැදගෑන්මකට නැතිකිහෙමල් පොතක ඔළුවගහගෙන ජීවිතේ ගෙවන එකනේ ඒත් ඒක ඔබේ හිතේ කුතුහලයක් ඇතිකළේ නැත්ත මේ අවුරුදු පහක ළමේක් වැඩිහිටියන් කියවන දිික්ෂන්ගේ පොත් හෙමින්වේගේ පොත් කියවනවා දැක්කාම. ඒක දැකලා සතුටින් පුදුමෙන් උඩ පනින්න හිතුනේ නැත්ත. ඒ අහවල්දකටද. අම්ම හවා? ගෑනුලම මේ කුනාාම දැනගන්න ඕන පස්සෙකාලක හොඳ මිනිහෙ කොයාගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා ලුක්කෙක ඔය බුක්කෙකට වැඩේ වටිනවනේ මිස්සංකී නම හනේ මිස්සනේ කිව්වා දැම් බලන්ඩ මගේ දිහා වර්ම්වුත්් මහත්මේ කිව්වා ඒළඟට බලන්ඩ ඔහේ දිහා ඔහේ පොත්තෝරගත්තා මම පැනීම ලස්සන තෝරගත්තා. මිස්හනේ ට කාම්මරේ අනික් පැත්තෙ ඉඳගෙන තමන් ගැන ලොකුට හිතාගෙන තෙල් මන්තෙන් හදාපු පුඩිමක්වාගේ මූනදිහා බලලා මොකක්ද කිව්වේ ඇහුවා මං කිව්වේ ඔහේ බුක්ස්තෝර ගත්තා මල් ලුක්ස්තෝරගත්ත කියලා වම්වුඩ් මහත්මය කිව්වා අන්තිමේදි කෞුද දිනල තියෙන්නේ මම ලස්සන්ට ඉන්නවා හොඳ ගෙතරක සල්ලිකාර ව්‍යාපාරිකය එකෙක්ක ඔහේ එපාකරපු? ල්ලො කුරුට්ටන්ට ABC..ු ගන්නෝ ගන්නා ඉන්නවා වහලියක් වගේ. ඔයා හරියට හරි මගේ සීනිි බෝලෙ කියලා වවුඩ් මහත්තයා එයාගේ නෝන මහත්තයා අදිහා බැලුවා. බලලෙක්කුටඋනත් වමනේ අනතරම් කැත මෝඩ හිකහිකිගාන හිනාවක් වගුරුවා ගෙන. මිස්සනේ කල්පනා කළා මං මේ මිනිස්සුන්ගෙන් මේ ගැන මොගක්කරේ කරවා ගන්න නම්. කියේන්තිගන්නේ නැතුවේ ඉන්නෝන කියලා මම්තාමෝ එගොල්ලුන්ට කිව්වෙනෑ ඔක්කොම ඇ කතා කලා මැටිල්ඩා මටමටිකට තේරිච්ච හැටියට ගනන්වලට උපන් හපනෙක් එයාට පුළුවන් අමාරු ගණන් හිතෙන් වැඩි කරන්න විදිල්ලක්වාගේ මොකදද ඇති වැඩේ කැල්කිව්ලේටරයක් ගන්න පුළුවන් කොටවවුට් මහත්තයක් කිව්වා හොඳයි බලන්න චිත්‍රපටි නිඩියෝ ගැන පොඩ්ඩකට එයා කියාගෙන ගියා ද්ධ අඩකරලා යන ටීගය එකට ඇඟිල්ල තික්කරලා. හඳ පානේ. එක පර්වතයක් විතර මහත නළුවේ විශාල පපුුවක් තියෙන නිලියක් බදාගන්න හැටි පෙන්නෙන දර්ශනය මිස් සනීට පෙන්වමින්. ඔහේ හිතන්නේ නෑනේ ද එයා එක කරව ගන්නේ අර මනුස්සයාට ගණන් වැඩිකරලා පෙන්නලාය කියලා. හිතනවද. වෙඩ බෑනේ! දැන් මිනිහා එයාව බඳින්නයි යන්නේ. බලමු නැද්ද කියලා. ඊට පස්සේ එයා, විශාල මාලිගාවක් වගේ ගෙතරක අතට පයට වැඩකාරයෝ එක්ක ඉන්න කුමාරිකාවක් වගේ ජීවත්වෙෙයි. මෙස් සනීට අදහගන්න බැරවුණා මොනවදමේ එයාට ඇහෙන්න කියලා. එයා අහලතිබනාා බාලාපරාධකාර ළමයිගේ ඉස්කෝලයේ අත්තැරිලා යන ළමයිගේ මේවගේ අම්මලා තාත්තලා ඉන්නවය කියලා. ඒ ඇත්තටම මෙහෙම මූන්ටමූුණේ ඒ වගේ අය හම්බවෙනයක හරිම තිගැස්සෙන වැඩක්. මැටිල්ඩගේ ප්‍රශ්නේ ඇ ආයෙත් තවත් සැරයක් උත්සා කරල බලන්න හිතාගෙන කතා කළා. එයාගේ වැඩේ එයා එයත් එෙක්ක ඉන්න හැමෝටම වඩා හුඟක් ඉහලින් ඉන්නේ එකයි. ඒ හින්දා එයාට වැඩිපුරීඉගෙනගන්න ටියවෂන් පංතියක් වගේ මොකක්හරි ලෑස්ති කරන්න පුළුවන්න්නම් පෞද්ගලිකවම හොඳයි මගේ හිතේ. මමනන් තදින්ම විශ්වාස කරනවා තව අවුරුදු දෙකතුනකින්ම? ඒයාව විශ්වවිද්‍යාල මට්ටමට වඋනත් ගේන්න පුළුවන් කියලා ඒවගේ හරියට ඉගැන්නුවොත්. විශ්විද්‍යාලේ වම්වෘ් මහත්්‍යයක් කෑගෑවේ පුටුවෙන් උඩ පැනගෙන කාටද විශ්වවිද්‍යාලය යන්න ඕන දෙයෝ සාක්සිි ඒක ඉගෙනගන්නේ ඔක්කෝම නරක පුරුදු විතරයිනේ ඒක ඇත්තක් නෙවේ. මිස්සනේ කිව්වා. මේවෙලාවේ පපුයේ අමාරුවක් හැදිලා දොස්තර කෙනෙක් ගේන්න වුනොත් එයා විශ්වවිද්‍යාලයක උපාධයක් ගත්ත කෙනෙක්. ඔහේට විරුද්ධව කෞරුහරි නඩුවක් තැම්මොත් කසිකබල් කාරෙකක් ඇගේ ගහලා රැවැට්ටුවක් කියලා පෙරක දෝරුවයෙක් කල්ලන්න වෙනව නේද. එයත් විශ්වවිද්‍යාලයක උපාධිකාරයෙක්. මොලේ තියන මිනිස්සුන්ට සෞතුදාන්න එපා වම්වුද්මහත්තයක්. ත් මට පේනවා ඔහේලා මං කියන දේට එකක වෙන්නේෙ නෑ කියලා මට බොහොම කනගාටුයි මෙහෙම ගෙදරකට කඩා වැටුනට කියලා කියාගෙන මිස්සනී මැදසාලයෙන් එළියට යන්න පටන්ගත්තා. වංගුත්් මාධත්‍ය එයා පස්සේම දොරළඟට එනකං ඇවිත් මෙහෙම කිව්වා. ආපුයක හොඳයි. මිස් හෝකස් නැත්තැම් මිස් හැරිස්ත නෑ ඒ දෙකම නෙමේ මිස්සනී කිව්වා ඕන කෙහෙම්මලක් ඇය අන්ඩ කියා